මේ දිනවල කරලියේ කතා වෙන ජනප්‍රිය මාතෘකාව. මැතිවරණය මොකද්ද? දැන් අපි දැක්කා අද පුවත්පත්වල ජනාධිපතිතුමා ලබන මාසයේ එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව ප්‍රකාශ කරනවා අයයි කියන ප්‍රවෘත්තියක් අද පුවත්පත්වල දැක්කා. ඉතින් අපේ ව්‍යවස්ථාව අනුව නම් තව මාස කීපයකින් පවත්වන්න නියමිත වෙලා තියෙන ජනාධිපතිවරණය. එතකොට සමී ජන බලවේගය අපි පක්ෂයක් හැටියට මේ දිනවල ලංකාව පුරා විවිධ ජනහමු කඳවුරු සංවිධානය කරමින් අපි සූදානම් වෙන්නේ ජනාධිපතිවරණය සඳහා තමයි අපි සූදානම් වෙන්නේ. හැබැයි එහෙම ජනාධිපතිවරණය සඳහා සූදානම් වෙන අතරවාරේ රාජපක්ෂ කඳවුරෙන් සංඥාවක් නිකුත් වුණා. අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය නොවේයි මහමැතිවරණය තමයි ඉස්සල්ලා පවත්වන්නේ කියලා සංඥාවක්. ඉතින් අපි කියන්නේ සමගි ජන බලවේගයේ හැටියට ජනාධිපතිවරණයවත් අපි සූදානම්, මහමැතිවරණයවත් අපි සූදානම්, මොනමැතිවරණයවත් අපි සූදානම්. අවශ්‍ය යන්නේ මැතිවරණ තියෙන එක තමයි. ඉතින් අපිට පොඩි සැකයක් මතුවෙනවා. දැන් මේ නීත්‍යානුකූලව ව්‍යවස්ථානුකූලව තව මාස කීපයකින් ජනාධිපතිවරණයක් එන්න නියමිත වෙලා තියෙද්දි ඊට මෙපිටින් තව මැතිවරණයකට යනවායයි කියන කතාව තුළ, ඒක යන්න හදනවායයි කියන කතාව තුළ අර ජනාධිපතිවරණයට හෝ කුමන මැතිවරණයකට හෝ මේ පවත්වන්න හදන මැතිවරණයකට මොකක් හරි ජිල්මාට් එකක් දාන්න හදනවද කියන ගැටලුව නම් අපිට ඇති වෙනවා. මොකද දැන් පළාත් පාලන ආයතන ටික විසිරුවා හැරලා නාම යෝජනා ටික අරගෙන මැතිවරණය නිවේදනය කරලා අපේක්ෂකයෝ මැතිවරණයෙහි නිරත වෙලා ඉඳද්දි ඒ මැතිවරණය කල් දාපු, ආපහු අත්හිටවපු, අවසානයේ කැන්සල් කරපු රටක පාලන ක්‍රමයක් තුළ මේ මැතිවරණ ජිල්මාට් ගැන අපිට ඇති වෙන සැකය මම හිතන්නේ සාධාරණයි. ඉතින් ඒ නිසා අපි ජනාධිපතිවරණයටත් ලෑස්ති, මහමැතිවරණයටත් ලෑස්ති, ඕනෑ මැතිවරණයක් සඳහා අපි සූදානම් බව සමූහ ජන බලවේගය ප්‍රකාශ කරමින් ජිල්මාට් දාන්නේ නැතුව මේවා ජිල්මාට් දාලා වෙන වෙන දිශාවන් වලට අරගෙන යන්න උත්සාහ කරන්නේ නැතුව කුමන හෝ ජාතික මැතිවරණයක් පවත්වන්න කියලා අපි ජනාධිපතිවරයාට යෝජනා කරනවා. මේ ආණ්ඩුවට අපි ආරාධනා කරනවා කරුණා කරලා ඒ මැතිවරණ පවත්වන්න කියන කතාව මේ අවස්ථාවේදී කියමින්. එතකොට ඒකම අපි දැක්ක දැන් තවත් මේ දිනවල කතාබහ වෙන චරිතයක් තමයි අපේ ඩයනා මන්ත්‍රීතුමිය, හිටපු මන්ත්‍රීතුමිය. දැන් එතුමිය පහුගිය කාලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එතුමියව හොයමින් හිටියා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එතුමියගෙන් ප්‍රශ්න කරන්න එතුමියව කැඳෙව්වා, එතුමියව හෙව්වා. බොහොම හැඟිමුත්තන් සෙල්ලමක් පහුගිය දින කීපය තුළ සිද්ධ වුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඩයනා නෝනාව හොයනවා. ඩයනා නෝනා ප්‍රසිද්ධියේ එළිපිට පෙනී හිටිනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මග අරිනවා. අර අමුතුම තාලේ හොරා පොලිස් සෙල්ලමක් තමයි අපි පහුගිය දවස් ටිකේ දැක්කේ. දැන් ඩයනා මන්ත්‍රී හිටපු මන්ත්‍රීවරිය දැන් ඊයේ අධිකරණයට ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොඳාකාරවම දන්නවා අද නීතිඥෙක් මාර්ගෙන් මේ දවසේ අධිකරණයට ඉදිරිපත් වෙන බව. හැබැයි එහෙම හොඳාකාරවම දැනගෙන සිටියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් නොවීම නිසා ඒ කාරණේ මූලික කරගෙන ඩයනා හිටපු මන්ත්‍රීවරයට අප ලැබෙනවා. ඉතින් අපිට මේක පේන්නේ මේක එකාතකින් අධිකරණයට කරන අපහාසයක්. මේ ඩයනා හිටපු මන්ත්‍රීවරියව අත්අඩංගුවට ගැනීමෙන් වළකීම සඳහා, රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් වළකීම සඳහා මේ ආණ්ඩුවේ මේ ඉහළ නායකයන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලපෑමක් කරලා මේක වළක්වාය කියන එක තමයි අපිට ඉතාම සරලව සහ පැහැදිලිව පේන්නේ. ඉතින් මෙහෙම තමයි දිගටම සිද්ධ වුනේ. දැන් අධිකරණය විසින් නියම කරනවා පහුගිය අවස්ථාවේදී මැතිවරණයක් තියන්න කියලා. හැබැයි අධිකරණය විසින් මැතිවරණයක් තියන්න කියලා නියම කරුවට මහා භාණ්ඩාගාරය විසින් කියනවා මැතිවරණයක් තියන්න සල්ලි නැහැ කියනවා. අන්න එතකොට අධිකරණ නියෝගය ක්‍රියාත්මක කරවන්න මුදල් නැහැ කියන වෙනත් පැත්තකින් එන බලවේගය හරහා අන්න අධිකරණ තීන්දුව පැත්තකට ඇදිලා යනවා. ඒකත් අපිට පේන්නේ අනියමින් කරන බලපෑම. දැන් මේවට ගමේ ගොඩේ හොඳ කතාවක් තියෙනවා.
හැබැයි ඒක මෙතන කියන්න බෑ. සාමාන්‍යයෙන් බැට් එක තියෙද්දි පිත්තෙන් ගහනවා කියලා හිතා ගන්නකෝ. බැට් එක තියෙද්දි පිත්තෙන් ගහනවා කියලා හිතා ගන්නකෝ. දැන් ගහන්න තියෙන්නේ බැට් එකෙන්. හැබැයි මේ ගහන්නේ පිත්තෙන්. දැන් අධිකරණයට ඉදිරිපත් වෙන ඩයනා හිටපු මන්ත්‍රීවරිය ඒකට සම්බන්ධ වෙන අධිකරණ තීන්දුව වෙනස් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ. එතකොට ඒ හේතුව නිසා ඩයනා හිටපු මන්ත්‍රීවරියට අප ලැබෙනවා. අධිකරණයෙන් නියෝග කරනවා අනිවාර්යෙන් මැතිවරණය තියන්න කියලා පහුගිය පළාත් පාලන මැතිවරණය. හැබැයි පළාත් පාලන මැතිවරණයේ තියන්න අධිකරණයේ නියම කෙරුවට භාණ්ඩාගාරයෙන් කියන එකට මුදල් නැති නිසා කරන්න බෑ කියලා අන්න පළාත් පාලන මැතිවරණය කල් යනවා. ඒක අමුතුම සිද්ධියක්. ඒකයි කියන්නේ ඔක ගමේ ගොඩේ ඔයිට වැඩිය රසට කියනවා. මට කියන්න පුළුවන් විදිහට මං කියන්නේ ඉතින් මේ බැට් එක තියෙද්දි පිත්තෙන් ගහනවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රමුඛ මේ ආණ්ඩුවේ මේ යුක්තිය පසිඳලන නීතිය පසිඳලන එක ක්‍රමයක් සහ එක ආකාරයක් තමයි බැට් එක තියෙද්දි පිත්තෙන් මිටෙන් ගැසීම. ඉතින් ඒ බවත් මම මේ අවස්ථාවේදී සිහිපත් කරන්න ඕනේ. එතකොට අද පාර්ලිමේන්තුවේ ඉතාමත්ම හදිසියේ කැඳවලා එක දවසයි මේ සතියේටම අද 52ක් පාර්ලිමේන්තුවේ ට ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මේ 52 ගැනත් අපි වචනයක් කතා කරන්න ඕනේ. දැන් ඉතාමත්ම හදිස්සියේ ඉතින් මේ හදිස්සියේ මොකද්ද කියන එකත් අපිට තේරුම් ගන්න බෑ. එකක් තමයි රාජ්‍ය මූල කළමනාකරණය පිළිබඳව එක පනතක් ගැනලා තියෙනවා. දැන් රාජ්‍ය මූල කළමනාකරණය කියන එක අපිට එරෙහි වෙන්න බැරි එක කවුරුත් පිළිගත යුතු රජයේ මුදල් කළමනාකරණය පිළිබඳ හොඳ නීති රීති ගෙනීම වැරද්දක් නෙමෙයි. රාජ්‍ය මුදල් අවභාවිතාවෙන් තොරවීම, රාජ්‍ය මුදල් දූෂණයට ලක් නොවීම, ඉතාමත්ම කළමනාකරණයකින් යුක්තව හැසිරවීම කියන කාරණය පිළිබඳව වැරද්දක් අපි දකින්නේ නැහැ. හැබැයි ගේන අනිත් පනත් කෙටුම් පත තමයි ආර්ථික පරිවර්තන. ආර්ථික පරිවර්තන දැන් මේවා අපිට කියවලා තේරුම් ගන්න අපිට කාලයක් තිබුණේ නැහැ. මේ ඉතාම හදිසිය තමයි මේක කියනවන්නේ. හැබැයි මේකේ සරල අදහස ගත්තහම ආර්ථික පරිවර්තන ආර්ථිකයේ උන්නතිය වෙනුවෙන් ඒ ගමන් කරන දිශාන්තිවල යම් පරිවර්තනයක් අවශ්‍ය වෙන අවස්ථාව වන්නවලදී අවශ්‍යයි. නමුත් මේ වර්තමාන පාලකයින්ට අවශ්‍ය වෙන පරිවර්තන වර්තමාන පාලකයින්ගේ ඔළුවේ තියෙන සහ ඔවුන් ප්‍රියකරන පරිවර්තන මේවා ඉදිරියටපත් වෙන ආණ්ඩුවලටත් ඒ විදිහටම පරම නීති රීති හැටියට අරගෙන යන්න කවුරු හරි යෝජනා කරනවා නම් ඒක වැරදි. මහින්ද මහත්තයාගේ චින්තනය මහින්ද චින්තනය. මහින්ද චින්තනය අනිකුත් පාලකයින් විසින් ඊගාවටපත් වෙන ඒ පත්වර අයටත් සාධාරණ වෙනවා නම් ඒක වැරදි. අපිට අපේ ප්‍රතිපත්තියක් තියෙනවා. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේ ආර්ථිකය හැසිරවීම සඳහා අවශ්‍ය වෙන පරිවර්තන එයාගේ මූල්‍ය කළමනාකරණයේදී එයා ප්‍රියකරන සහ එයාට අවශ්‍ය වෙන පරිවර්තන රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් පස්සේ හෙට අනිද්දාපත් වෙන අපිට සමහර විට යෝග්‍ය වෙන්නත් පුළුවන්, ඒවා සමහරලාවට අයෝග්‍ය වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මේ ආණ්ඩුවට කිසිසේත්ම අයිතියක් නැහැ මේ ආර්ථික ගමන් මාර්ගය හිතූ විදිහට පෞද්ගලික චින්තනයන් වලට අනුව එහෙම පරිවර්තන කරනවා නම් ඒක රටට කොයිතරම් හිතකරද අහිතකරද කියන දේවල් සලකා බලන්නේ නැතුව රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සිතැඟි පරිදි ඔහුට ඕන ආකාරයට මේ පරිවර්තන සිද්ධ කරනවා නම් ඒ පරිවර්තන වලට අපි විරුද්ධයි කියන එක මේ අවස්ථාවේදී කියනවා. මොකද ඔහුට අවශ්‍ය වෙන පරිවර්තන අපේ ප්‍රතිපත්ති තුළට අනුගත නොවන්නේ නම් ඒවා සදාකාලික විය යුතු නැහැ. ඊළඟටපත් වෙන අපේ රජය තුළ අපිට මේ පරිවර්තන ගැන අපිට සලකා බලන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ පිළිබඳවත් මේ අවස්ථාවේදී අපේ අවධානය අපි යොමු කරන්නට කැමතියි. ඒකට අවසාන වශයෙන්
අවසාන වශයෙන් දැන් මාලිමාවේ ආර්ථික කණ්ඩායමට අපි ආරාධනා කළා ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා. එතකොට ඒ ආර්ථික කණ්ඩායමට ඒ එන්න කියලා ආරාධනා කරද්දී ඒකෙන් මගාරින් ඒගොල්ලෝ කිව්ව නෑ, එහෙම ආර්ථික කණ්ඩායම් අතර සාකච්ඡාවක් විවාදයක් අවශ්‍ය වෙන්නේ නෑ, නායකයෝ දෙන්න අතර විවාදයක් පවත්වමු කියලා. එතකොට අපි කිව්වා එමනම් නායකයෝ දෙන්නයි ආර්ථික කමිටුවයි එකම දවසක සියලුම දෙනායක ඒකාබද්ධ වෙලා අපි විවාදයක් කරමු කියලා. එතකොට අපි දැන් නැවතත් අපි දින දාතම් සහිතව අපි ලිපියක් යවලා තියෙනවා මාලිමාව වෙත. මේ මාසේ අග දින ගණනාවක් ලබා දීලා තියෙනවා ආර්ථික කණ්ඩායමේ විවාදයක්. ලබන මාසයේ මුල දින ගණනාවක් ලබා දීලා තියෙනවා අනුර කුමාර දිසානායක මහත්තයයි සජිත් ප්‍රේමදාස මහත්තයයි අතර විවාදයක් සඳහාත් අපි දින ලබා දීලා තියෙනවා. හැබැයි මේ වෙනකන් හාවක් හූවක් එක වචනයක් නැහැ. ඉතින් අපි කියන්නේ ඉස්සල්ලා ආර්ථික කමිටුවේ විවාදය තියලා නායකයින්ගේ විවාදය තමයි අවසාන, නායකයා තමයි අපේ අවසාන නායකයා. එතකොට නායකයින්ගේ විවාදය තියලා ඉවරලා ආර්ථික කමිටුවේ විවාද තියෙන එක ඒක තීරමක් නැහැ. ඒ හින්දා ඊට පහලින් තියෙන විවාදය ඉස්සල්ලා තියලා ඉහළින් තියෙන විවාදය අවසානයට තියමු. ඊළඟට ආයේ ඒගොල්ලෝ කියනවා අනුර කුමාර මහත්තයා ජනාධිපති අපේක්ෂකයා නිසා ජනාධිපති අපේක්ෂකයෝ අතර විවාදයක් තියමු කියලා. අපි ලෑස්ති. හැබැයි ඒ විවාදය තියනා නම් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න ඕනේ. තවම ජනාධිපතිවරණයක් නැහැ. ඒ නිසා ආර්ථික කමිටුව ඉස්සල්ලා එන්න. ආර්ථික කමිටුව පිළිබඳ විවාදේ ඊගාවට තව සතියකින් ඊට දින කීපයකින් පස්සේ නායකයන් දෙදෙනාගේ විවාදේ. ඉතින් ඒ සඳහා තවම ඒගොල්ලන්ගේ කිසිම වැඩපිළිවෙලක් ප්‍රතිචාරයක් නැහැ. ඒ පිළිබඳවත් මේ අවස්ථාවේදී සඳහන් කරන්නට අවශ්‍යයි. ඒකම අවසාන වශයෙන් දැන් හෙට අපේ පුන් පසළොස්වක වෙසක් පොහොය. අපේ ශ්‍රී ලංකාවාසී ලෝකවාසී සියලුම බෞද්ධ ජනතාවට සුබ වෙසක් පොසොන් මංගල්‍යයක් වේවායි කියලා අපි ඉස්සල්ලාම අපි වෙසක් කියලා කිව්වා. ලෝකවාසී සියලුම දෙනාට සුබ වෙසක් මංගල්‍යයක් වේවායි කියලා මම මේ අවස්ථාවේදී සමග ජන බලවේගය වෙනුවෙන් සුබ පතන්න කැමතියි. හැබැයි ඉතින් මේ පාලකීන්ගේ අවාසනාවටද කොහෙද අපි දකිනවා දැන් මේ පාලකීන් අර ඉරානයේ ජනාධිපතිතුමාට ආරාධනා කළා මේ රටට එන්න. ආවා, ඇවිල්ලා ගියා. රයිසි මහත්තයා හෙලිකොප්ටරයක් කඩාගෙන අන්න මරණයට පත් වුණා. එතකොට දැන් මේ වෙසක් එක එළඹෙනවා. මේ වෙසක් මංගල්‍ය තියෙනකොට හතර වටේ දවයන්ත ධාරානිපාත වර්ෂා ගම් වතුරවල් ඇවිල්ලා මිනිසුන්ට වෙසක් සමරන්න නෙමෙයි මිනිසුන්ට උන්හිට තැනුත් අහිමි වෙලා යන තත්ත්වයන් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ වර්තමානයේ ඉන්න පාලකයන්ගේ වාසනාවටද අවාසනාවටද මෙහෙම වෙන්නේ කියලා හිතනකොට ඇත්තටම ඔවුන්ගේ අවාසනාවට තමයි මම නම් හිතන හැටියට මේ ඉතාමත්ම සුබ කටයුත්තක් හෙට යෙදිලා තියෙද්දිත් ඒවා උත්සවාකාරයෙන් සමරන්න ජනතාවට හැකියාවක් ලැබිලා නැහැ. ඉතින් ඒ පිළිබඳව සිහිපත් කරමින් අද මගේ කරුණු දැක්වීම මම අවසන් කරනවා.